සියරුම මාධ්‍යවේදී ඉතාම සාදරයෙන් පිළිාර ගන්නවා. ඒ වගේම මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්න ප්‍රමාදවීමක පිළිබඳව කනගාටුව පළ කරනවා ඒසවීමට හේතුනේ උදේති ච්ච අධිරණ කටයුත්තකට සභාග වන්නට ස්තිබව නිසා අධිකන ක්‍රියාව ලිය ඇති විච්ච ප්‍රමාදයක් ටිසා තමයි සැලසුකරපුප ආකාරයට අපිට මාධ සාකච්චාව නියමිතු වෙලාට පවත්වන්න නොහැකුුණේ. ඔබ කවුරුද දන්නවා දැන් කොවි් දහනමය, බංගත අභියෝගය ක්‍රමාණුකූලෝ අප රට ජයගනිමින් තිබෙනවා. ඊ රාත්‍රිය වන විට මේ රට තෙක් ක්‍රියාත්මක වෙලා තිබිශ්ච ඇඳරි නීතිය නතර කරලා තිබෙනවා. ඒ වගේ ක්‍රමාණුකූලව අනිකුත් ජනජීවිතය යෙකුත් අන් ආර්ථක ජීවිතය යනෙකුත් අන්ස දැන් සාමාන්‍ය තත්වයට ක්‍රමාණුකූලෝ පත්වමින් පවතිනවා. සෞඛ්‍යන්සවල උපදෙස්සාහ නිර්ණයක අනුව මැතිවරණ ක්‍රියාවලියත් පැවැත්වමින් පවතිනවා ඒ සඳහාම හජනතාව. ඉතාම ද්‍යෝගයෙන් සහ උනන්දුවෙන්. අලුත් පාර්ලිමේන්තුවක් පිහිටවාගන්න. විශේෂයේම ගෝටාභය රාජපක්ෂ ජනාධවත්තුමන් පහුගේ වකවානුවේ. මුළු ලෝකෙටම ජයගන්න බැරෝතිබිච්චමේ අභියෝගය. ඇමෙරිකා එක් සත් ජනපදය අසරණ කරන තියන මේ අභියෝගය. යුරෝපයේ බොහෝල් බලගතු රටවල් නන්නත්තාර කරන තියෙන මේ අභියෝගය. එක ඇන කොරෝණ වසංගතය පිළිබඳ අභියෝගය සෞඛ්‍ය අන්සා ආරක්ෂකන්ස බුද්්‍යියන්ස කළමනා කරණය කරලා මේ මෙහෙවලා ඒ අභියෝග අපේ රට එලියට ගන්න මේ විදියටට අපේ රට බේරගන්න පුළුවන් වනේ. එතුමාට සහයෝගය දෙන එතුමාට දිරිගන්වන පාර්ලිමේන්තු බලියෙකුත් නොමැති අථර්ථයක් ඇතුළේ. අද ඒනිසා රටටම පැහැදිලි වෙලා තිබෙනවා පාර්ලිමේන්තු බලියෙකුත් නොමැති යථර්ථයක් ඇතුළේ ගෝටාබේ රජපක්ෂ ජනාධිපත්තුවන්ට පුළුවන් වඋනාා නම් මුළු ලෝකි බොහෝ බලගතු රටවල්ලට පාලනය කරගන්න බැරිවෙලා තියෙන මේ වසංගත තත්වය මේ විදිට පාලණය කරගන්න පුළුවන් වුුණා නම් එතුමාට නිසි දෙස සහය සපයන පාලිමේන්තු බලයකුත් පැවතුනා නම් ඕනම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන එක මේ මගින් සනාත වෙලා තිබෙනවා. ඔබ හොදට හොල බලන්න මේ කොරෝුණ වසංගතයට මුහුණ දීලා මේගිය රෝගීෙන් එකොළොස් දෙනාගෙන්. එක රෝගියෙක් පිළිබඳව පමණක් විවාධාත්මක තත්ත්වයක් තිබුණා යම් යම් මත. දත්ම තත්යක් බුණ නමුත් අනිත් දහදනාම මම කොස්වැනි රෝගියයක් පැත්ත කර තිබ්බොත් අනෙක් දහ දෙනාම මේ රට ඇතුළෙදි කොරෝනා රෝ වැලදිච්ච රෝගීන් නෙවෙයි ඒ දහ දෙනාම වෙනත් රටකදි ඒ රෝගේයේ වැලදිච්ච පුද්ගලයන් එතකොට ඒකෙන් පැහැදිලි මේ රට ඇතුළෙදී මේ රෝගයේ වැලදිච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් අපේ සෞඛ්‍යන්ස අපේ බුද්ධියන්ස ඒ වගේම අපේ අනෙකුත් ආරක්ෂකන්ස ඉතාම යහුසුලුව ක්‍රියාත්මක වෙලා ගත්තු පියවර නිසා රට ඇතුලේ එක කියන්න අපිහිතුම විදේශගත්තව සිටිමින් පැමිණි කෙනෙක්ගෙන් රට ඇතුලෙදි කොරෝණාව වැලදිිච්ච ෝගෙක්ව මරණයට ලක්වෙන තැනට පත්වෙන් අපේ රට ඉඩදිීල නෑ.ඒ ලෝක වාර්තාවක්. එක හරයට බැලුවත් මේ කොරෝණාව වසංගත අභියෝගයට මුහුණදිල ඉන්න රටවල්වල දත්ත හරියට පරීක්ෂා කරන බැලුවොත් ඒ ලෝක වාර්තාවක්. එක ඉතාම වැදගත් කාරණයක්. මැරුණු එකොලහෙන්. කෙනක් පිළිබඳව පමණක් වාදයක් තියෙනව යාට කොයි දාහනමය තිබුණද නැද්ද කියලා නමුත් අනි දහ දෙනාව සම්බද්ධය ගත්තත් ඔවුන් විදේශ රටකද මේ රෝගය වැලදීෙන රට ඇතුළටාප පුද්ගලයක්. ඕ ඒ එහෙම විදේශ රටකදි රෝගය හදාගෙන ඇවිල්ලා. මේ රට ඇතුලෙද ඔහු ආශ්‍රය කරපු කාටහරි රෝගය වැලදී තිබුණ නම්. රට ඇතුළද රෝගය වැලදිච්ච කිසිවෙකුට මරණයට ලක්වෙන්න අපේ සෞඛ්‍යන්ේ ඉඩදුන්නේ නෑ. ඒකට ඉඩහැරිය නෑඒ එක කෙසේ ඔහෝ වලක්වා ගත්තා. හොබ දාාරණය නාවක හමුදාව වැලදිච්ච සියගැනක පිරිස. දහසකට ආසන්න පිරිස. ඒ දහස එම උප පමණ පමණක පිරිස. ඒ පිරිසට සෝගය වැලඳනේ රට ඇතුළේදී. එයින් එ අයෙක්වත් මරණයට ලක්කුණේ නෑ. ඒකෙන් අපේ සෞඛ්‍යයන් සොප්පු කරලා පෙන්නල තියෙනවා විදේශ රටකදි රෝගය වැලදීලා. කාලයක් ඒ රෝගය තමන්ගේ සරේරය ඇතුළේ තිබිලා. එකට මුහුණ දෙන්න තියෙන ශක්තිය අහිමිකරගෙන මේ රට ඇතුළට ඇවිල්ලා. ඒ සෞඛ්‍යක ක්‍රියාමයට මුහුණ දීපු පුද්ගලයන් ඒ සුළු පිරි සැහැර මේක අත්තරම ගත්තොත් මරණත් අනුපාතය දසම ගරන. මරණ අනුපාතය දසම ගරන. ලෝක ොෝරටවල්ලට සංඛ්‍යාත්ක බැලූත් මේක ඉතාම අ අඩු මට්ටම බරණ සංඛ්‍යාව. හැබැයි ඒවැල් ඒ මරණ සංකඛ්‍යාවත් වෙනත් රටකද බැලදිලා ඒ වෙනත් රටකද රෝගය තමන්ගේ ශරීරල අ්‍යාන්තනයව වර්ධනය වෙන්න ඉඩහැරලා ඒකට මුහුණ දෙන්න ඕන කරන ප්‍රතිශක්ති කරන හැකියාව අහිමිකරගෙන වෙනත් අනෙකොතුරෝග තිබුණ පුද්ගලයන් තමයි මරණයට ලක් වුණේ. මේකෙන් බොහොම පැහැදිලිෝ පේනවා කොරෝණ මර්ධනය කිරීම සඳහා ජනාධිප තිතුමාන් අපේ සෞඛ්‍යන්ස ඒ වගේ අපේ ආරක්ෂකන්ස, බුද්ධියන්ස ගතුු ලැබූ වැඩපිළිවෙලේ තියෙන ඉතාම වැදගස්සාදකය. ලෝකයේ සමහ රටවල් කොෝණා පරාජයට පත්කරපු රටවල් ඇටියට ඇතැම් බටහිර ජනමාධ්‍යවලින් ඉහල ලකුණු ප්‍රමාණයක් දෙන්න උත්සාහ කලත්. මේ වාර්තාව තියල තියෙන ලංකා විතරයි. පිය ියෝ කරනවා වෙනත් ඕනම රටකට. තමන්ගේට ඇතුලෙදි කොෝනාා වැලදිච රෝගෙක් රණනයට ලක්ුණේ නෑ කියලා. පුළුවන්න්නම් ඔප්පු කරල පෙන්න්න. මේ ලංකාව විතරයි ලංකාව ඇතුෙදි කොෝනාා වැලදිිච්ච කිසිම රෝගියකුට මරණයට ලක්වෙන්න ඉඩ නොදුන්නේ. ඔන් සියරදනාගේම ජීවිත බේරගත්තේ වෙන කිසිම රටකට ඒක කරන්න බැරිවුණා. ඒ ඒ අතින් ගත්තම අපට පේනවා එකාතගින් අපේ රටේ ජනාධිපතිතුමන් ආරක්ෂ කහමුදා සෞඛ්‍යයන්ස, පාර්ලිමේන්තු බලයක් නැතුව සහයෝගයක් නැතුව. පාර්ි මේන්තුවේ උදව්වක් නැතුව. පාර්ිමේන්තුවේ අුබලයක් නැතුව දිරිගැන්වීමක් නැතුව. කරන තරමක් කළේ කකුලෙන් අධන එක. එහෙම තියෙද්ද මේ කොරනා වසංගතය මේ විදිට බේරගන්න පුළුවන් වුනාා නම් ඉතුරු අභියෝග හැටියට ඉතුරු වෙලා තියෙන දැ මේටේ කතා බාට ලක්වෙනවා මිලේනියම් චලෙන්් කෝපේන් ගිසු. මේ තියෙන්නේ දෙද ශවිශ්‍ය ජනි විසිතු නිකුත් කරපු. අපේ ආ්ඩුව ඒ පිබඳු අධ්‍යයනය කරලා අගමතුන්ට ජතපතුන්ට කැබිෙනට මණඩලයට ඉදිරිපත් කරන්න වාර්තාාව සක කරන්න දීපු. ඒ විේෂසත්‍ය මණඩේ අවසන් වාර්තාාව සිංහල පිපත. ඒ විශේ සතඥ මණ්ඩලය අපි දන්නුව කෞදද කියලා කොලඹ විශ්විද්‍යාලයේ ආර්ථක විද්‍යාධ්‍යාන්සේ මහචරයට ලිත සිරි ගුණරුවන් ඇතිතුවන්ගේ සභාපති. සාමාජකයන් ප්‍රවාහන ආර්ථසාතරජඥ Dස්. ජයවර ජනාධපති නීතිජ්‍ය නිහාල් ජයවාර්ද. ඒගේම වරනත් වස්සු විද්‍යාජනාලග ජයවීද මේ වාර්තාාවෙන් අනාවරණය වෙනවා. රටටම හොරරහසේ. කැබිඩඩ මන්ඩලේට හොරරහසේ. ඒ හිටපු ජනාධිපති හොරරහසේ. කාට තොරෙන් මිලනනිියම් ලන් කෝපරේෂන් සඳහා ගිවිසුම් දේකට සන්තියල තියෙනවා රනිල් වික්‍රම සිංහග තිබිත් චාන්්ුව. ඒවගන එඉදා කටක් ඇරිියනෑ ඒ ආ්ඩුව ගන්න කරතියපු ඒ ආණ්ඩුව ගන්න කඩේගිය ජනත ම ත පරම ඇතුලෙ ඇතු සට එකේ තුන මල්ලිලා. කටක්ැරියන මේ හොර ගවිසුන් අස කන්නකොට. ැ මේ ගහපු ගිවිසුන් වලින් එියට එන්න නම්. මිලේනම් චලෙන් කෝපරේන් හපු හොරට අස්සංකල තියෙන ගිවිසුන් වලින් එලියට ඇවිල්ලා මේ අට වන උගුලෙන් අපේ රට බේරගන්න නම්. ඒව ජාතිපති ගෝටාබේ රජපක්ෂ පැතිතුබන්ට තිබෙන තනිබලයෙන් කරන්න පුළුවන් දේවල්. වෙයි පාර්ලිමේන්තුව තුළ ගොඩනැගෙන. ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තු බලයකින් පරාදියට පත් කළ හැකි දේවල්. මිලනිියම් චලන් කෝපරේන් හරටස් සංකරපු ගිවිසුම් දෙක් තියෙන නිසා. මේ හොරට අස් සංකරපු ගිවිසුම්. රටේ ජනනුම තියට දාල නෑ. කැබිනට අනුම තියට දාල නෑ. රටේ ජනාතිිපතිගන් එදාහිටපු ජනාධපතික අනුම තියට දාලාල නෑ. පාලිමේන්තුයි අනුමතියට දාලා නෑ. ඒ හොරටස් සංකරපු ගිවිසුම් වලින් යම්කිසි නයිතික පැඳීමක්. අද ඇතිකරගෙන තිර නිසා තමයි ඇමෙරිකානු තානාපතිනය වනත් ිලන ම් チャレンジ් ෝපේන් කාර්යාල එදා අරල ගහන්දිරේ තුළ ති ච්චකාරර්යාල දැම්. හිවල පත් තැනකට එතුමන්ල ියදබින් පවත්වාගෙන අනතනකට පත්තුලා තියන්නේ. මොදගලු හිතනවා මේ හොරැෙන් අසං කරගත්තු ගිවිසුම්කට ශ්‍රී ලංකා රජයට තියෙන නෛතක පැඳීව නිසා. මේකෙන් ගැනවෙන්න්න ්‍රී ලංකා රජයට ලේසි වෙන එකක් නෑ කියලා. ඒ බලාපොරොත්තුව මත තමයි දෙහිවල කාරයාලයක් අටමගෙන තාමත් මේක කෝමහරි කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. හැබැයි අපේ කමිටු වාර්ථාවේ ජනාතිපතිතුන් ගැතිතුබන් පත්කරපු කමිටුව මේ වාර්තාාවෙන් ඉතා පැහැදිලි වනි දේශ කරනවා. මේ ගිවිසුමට මේ හාආකාරයට නම් කිසි ලෙසකින්වත් අත්සන් තැබිය යුතු නැහැ. ඒවාගේම මේ ගිවිසුම තනිව සලකා බැලිිය යුතු නෑ. සෝෆාඇක්සා සහ එMCC කියන ගිවිසිුම් තුන ඉන්දු ෆැසිපික් ඇමරිකන් යුදවපාය මාර්ගික සැලසුමේම කොටස් තුනක් හැටියට දැකීම නිවරදිී කියන කරුණ මේවාර්තාවිතා පැහැදිලිව පෙන්වා දිලතිනවා. එතකොට අපි හෝරට අස්සංකර මේ වරට වරටලට රස්කල ති ොට වුණා. මේ එලිට නම් පාලිමේන්තුේ තු දේ ල ෝන. මේවයි ල ටනම් පර්ලිමේන්තුවේ ශක්ති සම්පන්න්න පාර්ලිමේතු බලයක්කෝන. ජනාතිපති ගෝටාවේ රජපක්ෂ ජනාතිපත්තුමාට දීපු තනි විදාායක ලය විතරක් මේ හොටත් සංකරපු ගිවිසුන් වලින් එලිට එන බෑ මේ හොටත් සංකරපු ගිවිසුම් වලින් එලිට එනනම් මේ ගිවිසුන් වලට පටහැනි තුනෙන් දෙෙක බලයක් පාර්ලිමේන්තු ඇතුළ නිර්මාණය කරග මත්‍ය වශයෙන් ැදගත්වවා. මෙ පම නක්නැවෙයි තමතියන පහ හ සකර ිසු ඕනර. ොඹවරායැග න පර්යන්තය කාටත් හොරෙන් එක එම්මෝ යුව එකක් නෙවෙයි එම්මෝ සියකක් එම්ම ස එක කසංකරා ජපානය සහින්දාව ඇතුළු ඒ ක්ඩායම් කීපයක් එක් ඒ ගිවිසු අත්සං කලේ රටේ මහජනමතයට ඇහුම් කන්දිීල නෙවෙයි ජනාධිපතිවරයා ඔහපත් කරපු ඒ වලෙහිට ජනාධිපතිවරයා ඔහුපත් කරපු ආර්ථික උපදේක සභාව කැබිට මණඩලට දුන්න නිර්ීක්ෂණ. මේ කියන නැගනිල පර්්‍යන්තය සම්බන්ධින්. ඒ නිරීක්‍ෂණවලින් පෙන්නල දීලා තියෙනවා නැගනිර පර්යන්තය වරා අධිකාරයට තියෙන වැදගත්මන සම්පත ඒ සම්පත සම්බන්ධයෙන් මේ විදිී ගිවිසුකට එලබීම ඉතාම අහිත කරයි කියලා. එදා හිටපු ජනාධිපතිවරයා පත්කරපු. ඒ ආර්ථික සභාව. කැබිඩන් මණ්ඩලේට ජනාධිපතිවරයා හරහා ඉදිරිපත් කරපු නිරීක්‍ෂණ පවා නොසලකා හැලා තමයි එදාහිටපු වරාය ඇමතිලා මේ. ඇැනිර පර්යන්තය බිලි දෙන්න ඒ එමෝ යුනෙවෙයි එමෝී කියන ගිවිසුමට ගේ එතකොට මේ එමෝ සීවලින් එලියටෙන්න්න ඕන. ඒවන් එලියට නම් පාර්ලිමේන්තුවේ විේෂ බලයක් ඕන. ගෝටාේ රාජපක්ෂ ජනාධිපතිතු මන්ගේ අපි කවුරුද්දන්නවා දහනම වැනි සංශෝධනෙන් ජනාධිපතිවරයාගේ පවා බලතලවල එක්තරා සීම සහිත භාවයකට ඇති කරලා තියෙනවා. සමහර පත්කිරීම් කරන්න බෑ ජනාධිපතිවරයාගේ අිමතය අනුව. ද විවස්ථාදායක සභාාව කියන එජියෝ රූකට තිප්පොනෙන් අනුමැතිය ගණ්ඩ වෙලාතියෙනවා. දියනිසා එ ජනාධිපතිවරයාගේ පබා කකුලේ අතේ බැඳලතියන ඒ ගල්ගෙටි ටික ගලවල. විවස්ථාමය වසයෙන් බලසම්පන් රාජ්‍ය බවට මේ රාජ්‍ය පත් කරන්න පුළුවන් වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනේදී. සිංහල දෙමන මුස්ලිින් අපි හැමෝම ජනාධිපතිවරණ ලක්ස හැටනමට දායක නොවිච්චයි. අද ගෝටාාවේ රජපක්ෂ මහත්ත්‍යයා මේ රටේ ජනාධිපතිවීම ගැන සතුටු වෙන්නේ එතුමට චන්දය දුන්නු ලක්ෂ හැට නමේ විතරක් නෙවෙයි. චන්දය නොදුන් මිනිස්සුත් සතුටු වෙනවා. චන්දය නොදු මිනිස්සුුවද කියනවා. සජිත් ප්‍රේමදස වැරදිලාවත් දින්න නම් පැකැනිල්බීල තමයි ැරෙන්ඩ වෙන්නේ කියලා. ගෝටාවේ රජපක්ෂට චන්දය නොදුන් මිනිස්සු කියනවා. කලින් හිටපු කට්ටිය හිටිය නම් දස දහස් ැරනින් තමයි මේ රටේ මරණවෙන්නේ කොරෝණාවලින් කියලා. එඒ මේ දට ඇඳරි නීතිය නැතිරටක් මෙචර කෙටිකාලයකින් ඇතිකරගන්න පුළුවන් වෙන්නන්නේ නෑ කියලා. ඒ ඒනිසාත් චන්දය නොදුන් එදා ජනාධීපතිවර නද. විරුද්ධ පක්ෂය ගහපු බොරු මඩාාවලාද පිළි අරගෙන. ගෝටබේ රාජපක්ෂ ැතිතුමාන් වෙනුවෙන් චම්දය නොදුන්නයා තමයි වැඩි වශයෙන් අද සූදානම් වෙලා ඉන්නේ. ඉදිරි මහ මැතිවර නෙදි. පස්වෙින්ටට පොහොට්ටුවට කතිරේ ගහලා මේරටට ගෝටබේ රජපක්ෂ ජනාධිපතිතුමාන්. හිද රජපක් අගමතිතුමාන් බලාපොරොත්තුවෙන මේ MMC.. ගිවිසුන් වොලින් එලියටන රටක්. හොට අස්සංඟරපුය ගිවිසුන්වලින් එලියටන ටක්. අපේ සම්පත් ආරක්ෂා කරගන්න රටක්. අපේ දේශී ආර්ථික සම්පත් ප්‍රවර්ධනය කරන රටක්. නව කර්මාන්ත ආරම්භ වෙන රටක් දරුවන්ට රැකයා අවප්පද වන රටක් එහෙම රටක් හදන්න පුළුවන් වෙන්නේ ඒ බලසම්පන්න පාරලිමේන්තු හදන්න එදා ජනාධිපතිවරණෙදී ලක්ෂ හැටනමේ හවුල් ලොවිච්චමිනිස් සුත්තද දිරි හමතිවරනෙදී ඒ අලු ජනවරමට හවුල්ල න්න සූදාරනමින් ඉන්නවා. විශේෂයෙන්ම කොළම දිශවවික්කය ජනතාව. අද එක්සත් ජාති පක්ෂයේ සීසිකට බෙදල ලඉවරයි. වලිගේක තැනක හොඩ වෙලා තව තැනක. ඒනිසා එක්සත් ජාති පක්ෂයක කරේ කිසිම බලාාපරොත්තුවත් තියා ගන්න. අද කොළම ඉන්න පාරම්පරික එක්සත් ජාතික පක්ෂකයා රටේ එඉන්න පාරම්පරික ක්සත් ජාතික පක්ෂිකයා ලැස්තිනේ. ඒකො දන්නවා අඩුම තරමින් ඉදිරි අවුරදු ධයමයටට පාලනය කරන්නේ. අගේ රජ පක්ෂ නාධතිිපත්තුමන්ගේ නනායකත්වෙන් මයින්ද රජපක් අගමැතිතුන්ගේ ඒ ප්‍ර නායකත්වයෙන් යුක්ත මේ රජයයි කියනක ඔවුන් දන්නවා. ඒ දන්න නිසාම අද කොළ ජන තී තීරුවලට බෙදිලා කුලල් කාගන්න විරුද්ධ පක්ෂ පස්සෙනෙවයි යන්නේ. අද එදා ලක්ෂ හැටනමයක් ඇතුලට එකතුවන්න බැරිවෙච්ච කොළම ජනතාව. රෝසිේනාය නොනම කියව නගරාධිපතිතු ියීම කියවන්නේ. ඹබ කරෝුණාව ලින් බේරගන්න පුළුවන් වුණනේ ගෝටාබේ රජපක්ෂ ජනාධපතිතුමාට පින් සිද්ධවෙන්න කියලා. එතකොට කොළඹ UP නගාධිපතිතුමියම ඒ පිගන්නවානම්. කොලබ දිස්වික්ක කෙනෙවෙයි රටේම ඉන්න P පක්ෂකයා ඉහ මුදුනින් ඒක පිගන්නවා. පිළි අරගෙන ෑස්ේ වෙලා ඉන්නවා ජනාධිපතිබරනෙදදි අතගන්න බැරිවෙච්ච මල් වටියට අතගන්න මහමැතිබරණ දිදිී. අගස්තුමාස පස්වැනිදට. අන්න ඒ ජෑකරහන්නේය සඳහා. ඒ අ දායක වන්න කියලලා පිල්ල ොද ගොටාාවේ රා පක්ෂ කියන්නේ පක්ෂනායකයෙක් නෙව. ජාතිකනායකෙක් එතුමා පක්ෂයක නායකෙක් නෙවෙයි. ඔබහොල බන්න ඔයි තියන එකම පක්ෂය ඇතුමා නායකෙක් නෙවී. එතුමා ජාතිකනායෙ එතුමා තීන්දු තිීරණ ගන්නන්නේ ජතිකනායකෙක් විදියට එහමනත්තම් පක්ෂයකට හෝ වෙනත් කණ්ඩාමකට බරව නෙවෙයි. ජාතික නායකෙක් විදිට එතුම තීරණ ගන්නේ මේ තමායි ඉතිහාසය පලවෙිනි වතාවට පක්ෂනායකෙක් නොවී ජාතික නායෙ හැටියට තීරණ ගන්න ජනාතිපතිගෙනෙ අපිට ලැබි චවස්තාව. ජාතික නායකෙක් කියන්නේ කොයි පක්ෂ කෙනටත් අයිති නායකෙක්. චන්දදී පු ලක්ෂ සැහටනමේටත් චන්දය නොදුන් ලක්ෂ ගානටත් අයිති නායකෙක්. ඒ නිසා තමයි අපි කියන්නේ අර බිඳවැටිච්ච කුලල්කාගන්න විරුද්ධ පක්ෂ කල්ලි කණ්ඩායම් අනාගතයක් නොපෙනනේ පක්ෂා තැහැරල දාලා මේ ජාතික නායකත්වයට ාර්ලිේතු ති එයන සුශේෂ බලය ගොඩන කලා දෙන්න ඒ වෙනුවෙන් ක්‍රියාත්මකව ඉදිරියට පැමිණෙන්න්න කියලා. අපි ලක්ෂ හැටනමේ ජනතාවටත් ඊට දායක නොවනු. ඊ ඔගොස්තුමාස මීලක මාහාමැතිවරෙනද. ඊට දායකවෙන්න පුලපුලාා බලා සිටින ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජාතික නායකාව ශක්තිමත් කරන්න. ර්ලිේ ව බල හලම ල බවට පෙරලන්න පෙරමුණ ගන්න ඉදිරිපත් වෙන්න කිය නාරාධනාව අපි මේ අවස්ථාවි කරනවා. මේ කාරනාපික තයි. ආ මහචාය ලලතසි මාචාර ලිතසිරි ගුලරුවන්න ඇතුළු ඒ විදධතුන් කණ්ඩායම මහිතන්නේ නෑ මීට අදාල සෑම ේඛනයක්ම පරිශීලනය කරන තමයි මේ භාර්තාව සගස් කලතින්. ඩොලමිලියන් දයක් ලංකාවට ලැබුණු බවට ඔුන් මේ ර්තාවය අන්තර්ගත කරන්න එ නෑ ඒ පිළිබඳ කිසියම් සාකයකින් තොරව. චරිතත්වේ මහතයල මේක උත්තර දෙන්නව. හෝ රනිල්ි්‍රම සිංහගේ ංලාව අරලිය ගහ මන්දිදයට වෙලා චරිතරත්වත්වේ තමයි මෙහ ප්‍රධානය හැටියට හිටියේ. චරිතරත්වත්වේ මහත්තයාගේ දුව ඉන්න ඇැමරිකාේ.ය පදිින්ංවල ඉ ිලනම් චලන් කෝපරේන් ගිවිසුම ගැනතා කරන්න කියලා එකකාල චරිතරත්වත්වේ මහත්තයා දහ බලන්න ඇැමරිකාවට කියා. මම දන්න මේ ඩොල මිලියම්දා ඒටත් විය දංවුනාද කියලා ඉතින් තානාපතිතුමිය කියනක නෙවේ අපිට වැදගත් වෙන්නේ. මේ වාර්තාාවෙන් මේරට පිගත් විද්වතුන් කියවනම්. ඒ අය එසේ නිකන් කියන්න කිසිම ලේඛනගත සාක්කියකින් තොරෝ කියන්නේ නෑ. කියනවනම් ඩොළමිලියන් ලක්ෂදායක් ලැබල එකට වෙච්ච දෙයක් නෑ කියලා. ප්‍රණල් වික්‍රමසිංහ අගමැතිතුමා හිටපු. ඒ වගේ මෙතුමාගේ මේ ිලේනියම් චලෙන් කෝපරේෂන් මෙවුමට නායකත්වේදීපු. චරිත රත්තුවත් වෙලා දැන් ඇවිල්ල උත්තර දෙන්්ඩෝනේ මොකද වනේ කියලා ඩොලමලියන් දහය ලැබුණද ලබිච්චකට මොකද වනේ කිය. බ දන්නවා මේ අදියයට කීපයකට සම්බන්ධ කරපු ක්‍රියාවලයක් මිලනම් චන්් කෝපරේෂන් කියන්නේ එක පැත්තකින් තියෙනවා මාර්ගය යටි තල පාසුකම් වැඩිදිියරු කිරීම කියෙ එකක් තව පැත්ගින් තියෙනවා ඉඩම් සංගනය කරලා ඉඩම් පිළිබඳ ඩිජිටල් ර්තාරයක් ඇති කිරීමකි පිළිබි දෙකක් තව පැත්තකින් තියෙනවා මිලනම් ච කෝපරෂන් වඩුවෙන් වෙනම සාමාන්‍ය නීතියට වඩා උඩින් යන බලාධිකාරයක් ආයතයක් ලිතු අනුම කරල ප හිටුවන එකක් එකනි ආණ්ඩුවක් ඇතුළ ආ්ඩුවක් හදන එකක් ආණ්ඩු මාරුුණක් ඒ ඒ ඇතිව අතනයට බලපෑමක් කරන්න බැබෙන විදිට හදන බලවියූහයක් දැ මේ වාර්තාවෙන් බරපතලම කාරණය හැටි දකින්නේ ඒ විශේෂ බලව්හය හදනක. එතකොට මේ වගේ කාරණ කීපයක්තිය මේ කාරණ කීපෙන් දෙකට ආදාල ිවිසුන් තමයි අසංකලති ඒ දෙකටාදාල ගිවසුන් අ සංකල තිබෙනවා හැබාර ඒ දැම් දින පනස් එකේ ආණ්ඩුව නොවුන නම් ඉතුර තව ගවසකුත් අසන්කරන්න තමයිඉද බිලති. මේ රටේ මුකක්්ද වාසනාවකට ඒ දින පනස් එකේ ආ්ඩුව ආපු හින්දා සැලසුම් කර තිබිච්ච පරිදි එත්තුන්ගෙනනි කිවිසුට අසංකරන්න මේකනොට බැරුණයාර . ඒ ්‍යාම්තියනුව යි ර මර ර ම් ඕ දෙහිවලද දෙෙහිවල කලම අටැකන ලබිල තියන්නේ නමුත් ම ගන තවදුරට ස්වාබල ම ඉන්න. මහර ට මකකානු න පපති කාරයයා යි රිස් ය තුල වෙන්න පුළුව. පිඳ ම තඳදුරටත් තොරතුරු විමර්ශණය කරමින් ඉන්න මට දන ගන්න ලැබිච් හැටියට ගොලුන්ගේ එක කාරර්යායක් ඇමරිකානු ආනාපති කාරයාල ඇතුළ ත්තිබෙනවා ඊට පිටිනුත් තව එක්ස්පර්ට් ගටීම එකක්MC කියලා හඳුන්වා නොගෙන නොනිල වශයෙන් කාර්යාලයක් පාවිච්චි කරනවා. ඒ ඒනිසාතමයි ම ඔය දෙහිවල කතාව කිව්වේ හැබැයි ඇත්තම නිලMC කාර්යාල පිගොලු පෞත්ත කෙනන්නේ රාජතන්ත්‍රකවගත්තුොත් ඒ අයටයිති පරිර්ශ්‍රය ඇතු. න අපි කවුරුත් දේශපාලනයේ අත ලදරුවන් නොවෙන ඕනම කෙනෙක් තේරුගන්න ඕන සත්‍යයක් තියෙනවා මේ ඉන්දියානු සාගර කලාපේ බලය පවත්වාගෙන යාමේ දී ඕනම ලෝක බලවතෙකුට ශ්‍රී ලංකාවේ තමන්ගේ දෙපා තබා ගැනීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාව තමයි උපයමාර්ගිකෝ වැදගත් පිහිටීම සහිත ස්ථානය. එතකොට මෙතැන දෙපා තබා ගැනීම තමයි කවර බලවතික උනත් සැලකිලිමත්වෙන්නේ. බ දන්නවා නමසියා සුහතේ ඉදියාව සමගස්න්කරපු ඉන්දු ලංකා ිවිසුේද ඉන්දියාව දපුික කොදේ සිය මයි ්‍රිුනා ම වාා ගෙන කිසිම තරයක් ගන්න බෑ ඉදියාව පපුර්රුව එකකතාව තොර කියලා. එතකොට ඉන්දියාව දන්නවා ලංකාව ත්‍රිකුණා මල වරායට වෙනත් ලෝක බලවතෙ පා පැතිගත්තොත් ඒක ඉන්දියාවේ පැවැත්මට තර දෙන. ඉන්ද ඉන්දයානු සාගර කලාපේ පැවැත්මට තර දෙනයක්. එතකොට දැන් මේ MCඇක්සා සහ ඔය අනෙකුත් කියන ගිවිසුන් හරහා. මි එක් ජනපදය උත්හ දරන්නේ මේ ඉන්දු ෆැසිෆික් කලාපේ බලය ඔවුන්ගේ ඉන්දු ෆැසිපික් මිලිටරීමේ බලය තීරණය කරන ප්‍රධාන තිප්පොල බවට ලංකාව පත් කරගන්න. ඒ නිසා මේ එකඒක ගිවිසුම් වෙනවෙනම පරිශීලණය කිරීම මේ පින්තූරේ කෙනෙකුට බලාගන්න පුළුවන් වෙන්න නෑඇක්ස ගිවිසුම වෙනම කියල සෝfa ගිවිසුම් වම කියලා MC කිවසුම අයි වෙනම කියලා. මේ මේ නිකන් දරෝතුන් වෙන වෙන අම්මතාත්තාගේ දරෝතුන්තෙනෙක් නෙවෙවේ. මේ ගිවිසුන් තුනම ඉන්දු ෆැසිෆික් ඇමෙරිකානු මූලෝපායික සැලැස්මෙක් කොටසක්. එතකොට ලංකාව තුළ මේ ගිවිසුන් අසංකරන්නන්නේ ගොලු උනන්දුන්නේේ මංගල ස මංගල පින් සිරි සමරවීර මේ ගිවිසුන් අසංකරන්න එදා හිටපු ආරක්ෂකලේකම් ලබ පෙළබෙහුවේ එදා හිටපු විදේශ ලේකම් මේ වෙනුවෙන් කඩේගිය කවද මේ. පුකාල කරුජයි සුිය මතයක් පර්ලිමේ තුර ගෙන්න්නෙන තියාගත් හරුතල්කලා යාගේ පවුල ඉන්න තැමරිකාවේ ජීවත්වවෙන්නේ ද මේ වගේ සතෝසම් දීපු කට්ිය ද මංගල සමරයවල මංහිතන්නේ දේශ පාලනයෙන් ඉවත් වෙලා ඉළඟටය ඔය කරපු පවාදීමට ගැපෙන පුටුවක් හම්බේ ජාත්‍යන්තර වේ පුටුවේ බාඩිවෙලා සැකැනි ජීවිතය අන්තිමකාලෙ තනිකට ජීවිතේ. ඒ ඒ ඒ ඒ සියලු වරදාන දීලා මේ බලන්නේ මේ ඉන්දුෆැසිපික් උපයමාර්ගික තිබ්පොල බවට මිරි තිප්පො බවට ලංකාවපත් කරගත් ඒ ඒක එලියෙන් කියන්නඒ එක එන්නේ නිකන් සම්වර්ධනය මාර්ගනවීකරණය ඉඩම් සංගනය ඕ වගේ ලස්සන වචන ටිකත් දාගෙන තවයි මේ කතා වෙලියටෙන් ඉදිරි පර්ලමන් තෝට අපි මේ ප්‍රශ්න ගෙනියන්ඩට මේ රටේ මහදනතාව මේ ගන තීරණයක් දෙන්න ඕනන් මේ ඉදිරිී මහම තිවරණය අප ඉදිරි පාර්මෙන් වට ප්‍රශ ඉදිරි පත් කරන්න ුව ඉදිරි පාර්ලිමෙන්ට් රජයට තීරණයක් ගන්න පුළුවන් මේ කිය අපි ඇත්තටම මේ ගිවිසුන් දේකට ැඳල කියල එක දැනගන්නේ. මේ වාර්තාාව හාවට පස්සේ. එතකොට මේ වාර්තාව එන්න කලින් කිසිවෙෙක් දැනන් හිටිය නෑ. ඇමරිකානු රජයි ශ්‍රී ලංකා රජයි හොරහසේ ගිවිසුන්දේක ගීල්ල එකයි. ගුණරුවන් කමිටුව නිර්දශ කරන මේකට අසන් කරන්න එපා කියලා හැබැයි ඔවුන් කියන්නේ නෑ එක කරන්න පුළුව මාර්ගමකයි කියලා මාර්ගගේපෙන එක ගුණරුවන් කමිටෝට අයිතිවටක් නෙවී ඒ මාර්ගය හොයාගන්නනේ අපි ඔවු ඔන් ඔවුන් පැහදිිව කියනවා මේ ඒ ගිවසුන් දෙක් අත්සන් තැබීම නිසා යම් කිසින කලින් පි ගිය කිම ගියවසුබක් නැතව මේක වෙන්න කියලා ඒත්වයටටඩ ැ තත්ව වෙනස් කිය. කොට ඉදිරි පාර්ලිමේන්තුවට මේ කෙටුම්පත්ද ඉදිරිපත් කරලා. ඉදිරි පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රතික්ෂේප කරල තමයි. අපිට පුළුවන් ඒ ලැබිච්ච අපේ ව්‍යවස්ථාදායක අපිට තියන වඩාම වැදගත්ම ස්ථානය එතනින් ලැබෙන ඒ පිළිගැනීම මැන්්ඩේට් එක. ඉදිරි මහමැතිවරින් ලැබෙන මැන්ඩේට්කගේ ඒ ජනවරට අනුව පිහිටවන පාලිමේන්තුවෙන් ලැබෙන වරමානුව තමයි. මේ අපි නොදැන හොරට අසංර තියන ගියසුන් අසංකර තියන MCසියකින්. සැබෑ ලෙසම එලියටඉන්න අපිට අවශ්‍ය පාරපා ගන්න පුළුවන් වනි. මේ නිර්දේශ නිකද් කල තියන ොමි හරි මේ අස්සං කරන්න එපාරි කියෙන. මේ විදිට නම් අතවත් යන්න එපා කියන. ඉතින් අපිම පත්කරපු කමිටුව දීල තිය නිර්දේශවලට පිටිින්යන්න ජනාධිපතිතුමාටවත් අගමතිතුමාටවත් අප ආ්ුවටවත් කිසි හොමනාවක්. ඒතින්න ඒතින්නේ අර සියයට තුනේ දෙකේ මල්ලිලට.ඒ අයට දේපානයේ ජීවත්වන මේ දස්සල මහතුකා හිදයක්ක්තියෙනවා. එඇන්දේ සයටටදේ තුනේ මල්ල බලං ඉටිය කොරුණාවලින් රටනිකම් මේක නන්නත්තරවේ විශලාමහනුරක්වය කෙ හෙමුණෙත් නෑ. තින්ේ සයටට දෙකේ තුනේ මල්ල බලවා දැම් මෙන්න මේ අස්සං කරන්නන්නේ අපි දිට දෙන්න කියළ බොරු වීර චරිත රඟ දක්වන්න. ඒගොලො කටක් කරරින්නේ අරේ ගහන්දිර ඇතුේ චරිතරත්වත්වල ලිලනීම් ටලෙන්ක කෝපේන් කාරල තියගන්නකොට. ඔයි සියයට තුනේ මල්ලා කටක් කැරන. පට ික් ල් කරම සිහ හත්ත ආදරට ඇති කරන බලු පටව්ිකක් ගගේ හිටිය. ේඒ මල්ලාට මාතකා නැතිහිද දැ මේ මමාතෘකාක් කරගන්න හදනවා මේ ආත් මහාරය ලිත සිරි ගුණරුවන්න තුළු කමිටුව පත් කළේ ආ්ුව ඒ කමිට දල තියනෙ නිර්දේස මේ ගිවිසුවට මේ විදිහට න අසන්තබන්න එපා කියල ඒ පැහැදිලි ඒනිසා අපිදාාපු කමිටුවට පිටින් තීරණ ගන්නේ ආ්ඩුව කටයුතු කරන්න නෑ කියන ශ්වාසය අපිට ඕනාවටත් වටා හොඳින් තියෙනවා ඉ සටම්පාට ඇහෙලියම් පෙලෙන සියට තුනේ දෙකේ මල්ලිලාට කැම දෙයක්යාගෙන ඉන්නපුලුවන් දැන් ඒගලුන්ගේ දේශපාරනය අන්තිම කාර්තුව ගත කරන නිසා. මේ දැනට දැන්ගම ොහෝ අවස්ථාවල ගැනමතය කියලති කරනුමාන් ඒ කරන ලද ප්‍රකාශයේ වැරදි. කරවාමාන් ඒ කරන ලද ප්‍රකාශය වැරදි. කිසිම හමුදා සාමාජිකයකුටත් නිත්‍යානකූල හමුදා සාමාජිකයකුටත්. හිට පුදරස්ථවාදකුටත් දැනටවුන් පුුරුත්තාාපන ලබලඉන්න පුලුවන් නිදහ රටවැසේ කැටිටින්න පුළුවන්. ඒ කිසිම කෙනෙකුට ව පසුගේ අතීත සටන්වොලද තමන් මරපු ගනන් උද මනමින් ප්‍රකාශ කරන්නනං. කිසිම යුතු ගමක් කෝ අයිතියක් නෑ. ඒක කරන්නේ කවුද ඒ කරන්නේ වැරද්දක් ඒ වැදට විරුද්ධ නීය ක්‍රියාත්මක වෙන්්ඩෝන අපි විශ්වාස කරවා කරුණමන් මඇති තුමාගෙන් ප්‍රකාශයක් කරන්තියවා ඒයනුව නිීඉදිරිට ක්‍රියාත්මක වියුතුයි ඒක පිළිබඳව කිසිම විවාදයක් නෑ හැබැ විරුද්ධ පක්ෂය මේක අල්ල ගෙන තියන්නේ අපි මේ ක කිය න අර්ථෙන්න්න. කර කරුණ අම්මාන් නෙදක් කිව්වා මේ ප්‍රේමදාශ මහත්‍ය යවිධටික පොලිසිය මරන්න ආවිදටික දුන්නෙත් කරුණම්මාන්ට කියලා ඒ බාරගත්තයත් කරුණම්මාන් කියලා ඉති එතකොට ඒව ගැන්න විරුද්ධ පක්ෂයමකුත් කියන්නේ නෑ එතකොට අර සජිත් ප්‍රම දාශ මත්ත්‍යගේ හීම් පොත වනුවෙන හිදා. ඇති ඒනිසා අතයිකුලු ඉගෙන කතා නොකරන්නේ. අපි මන් හිතන එකති බල ඕනේ විරුද්ධ පක්ෂද කොයික්ෂ කියල නෙවයි. ්‍ර ප්‍රේමද සමහත්‍යයදීපු අවිවලින් පොලිසිය මරපුය ගැන වුනත් කව ලරි කයිවාරුගහනොන එකත්වැරදි. ඒවාගේ මහර ප්‍රමදාස මහත්‍යය හමවි දීල කියලා ගබාරගත්තු කෙනාම පිළිගන්නකොට ඒක ගැන සද්නකොර ින්න්නවන කටිය ඒකත් වැරදි. ඔය ඔක්කොම වැරදි. දේශපාලන කරනාඩි වලින් තොරව. රටේ ජාතියත් අවිිවෘදධිය පත්තෙන් හිතලා මේ හැම ප්‍රශ්නයක් දහම බලන්න අපේට දේශාලත්ය පුරුදු වනොත් මහිතනවා මීට වඩා මෙවැනි දෙවල් ඇති නොවෙන අනාගතයක්. නිර්මාණය කරගන්නට පුළුවන් වේ කිය හොඳයි බෝහම ස්තුතියි මිගලුන් සංගහ දුන්ද නැවත් කනගාටු පල කනව ප්‍රමාදුවීන් පිළිබඳ බෝහම ස්තුති ඔබ සිවද නාටම. breaking. .